stawać po łatki bieg. මවනැල්ල කොටගොඩ ප්‍රදේශයෙන් කලක් තිස්සේ මාවයට වැසිකිළි අපද්‍රව්‍ය උදාහරණ ලැබූ එම ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකු සහ ප්‍රදේශවාසීෙකුට පොලිසිය අද අලුයම නඩු පැවරීමට කටයුතු කළා. මාතර නගරයේ ජනප්‍රිය පාසලක පන්ති කාමරයකදී සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පාසලට පැමිණි එක් දරුවෙකුගේ පියෙකු අනෙක් දරුවාට පහර දෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පහර දීමට සම්බන්ධ පියා මාතර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ. විරාමයෙන් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම මීට මොහොතකට පෙර කඩලු 8ක් දැවී ලකුණු 165ක් රැස් කරගෙන සිටියා. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් පසුපසින් සිටමින් සිය දෙවන ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායම අද දින ආරම්භ කරන විට කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 30ක්. සුරංග ලක්මාල් අද උදෑසන ඇවූ පළමු පන්දු අර තුනේදී සිම්බාබ්වේ පිතිකරුවන් 30 දෙනෙක් ලකුණු 11ක් තුල ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 41ක් තුල කඩුලු 3ක් බිඳ වැටී තිබූ සිම්බාබ්වේ ඉනිම යලි ගොඩනැගූ බ්‍රෙන්ඩන් ටේලර් සහ ෂෝන් විලියම්ස් සිවන කඩුල සඳහා ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 79ක්. නැවතත් ක්‍රියාත්මක වූ ලක්මාල් ලකුණු 38ක් ප්‍රෙස් කරගෙන සිටි බ්‍රෙන්ඩන් ටේලර්ව දවාගත් අතර කසුන් රාජිත ලකුණු 39ක් ප්‍රෙස් කරගෙන සිටි ෂෝන් විලියම්ස්ව දවා ගත්තා. සිම්බාබ්වේ පිලේ 6වන කඩුල්ල ලෙස සිකන්ද රාසත් 7වන කඩුල්ල ලෙස ඩොනල්ඩ් ටිරිපානෝ දැවී ගියා. එසම්ගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රි.